අි මේ මිනිවරු පහර කාලකන්නේ ආණ්ඩුව තමන්ගේ පැවැත්ම උදදිසා මේ නිශ්චිත මොවයෙනවිට දවසින් දවස මිනිස් ජීවිත බිලි අරගෙන මිං ඉන්න. මුන් හොඳින් හරි හෝ නරකින් තමන්ගේ බලය රකගන්න තන්ට කරන්න පුළුවන් හැමදයම්ම කරමින් තියෙනවා. විශේෂම මේ නි්ිත මහො වෙනවිට දවන්ස වශයෙන් අදර නීතිය පාවිච්චි කරලා මේ රට ඇතුළේ මිනිස්සුන් බලහත්කාරෙන් නිහට කරන ගමන් තරුණය අත්තඩැංගො අරගෙන ඔවන්ට පහරදීලා ඝාතනය කිරීම මේ වෙනකට අආ්ඩුවරගෙන යාවා. සිසම රජපක්ෂට මේවට හොඳ පලපුරු දක්තියනවා. අවලුතෙෙන්ම මේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරවෙලා තියෙන්නේ දොම්පේ තරුණේ. ඔහු නමින් තුශාර සම්පත්. තුෂාර සම්පත් කියල කියන්නේ අවුරුදු විසි නමයක් වෑසති තරුණේ. ඔහු අපස සාපෙල දක්වා අධ්‍යාපනය ලබලා පහෞුග කාලේ ඔහු කටුනායක ප්‍රදේ ගාමන් ෆැක්ට්‍රික තමයි වැඩ කරලාතියෙන්නේ. ඉන් පාසේ මහු පවගගේ දවස් වල බොහොම ක්‍රියාකාරයේ විදිහයට මේ මිනිමරු ආණ්ඩුවට විරුද්ධව විධ ක්‍රියාකාරකම්ජල්ල ඉදිලා තියෙනවා පිශෂම ප්‍රදේශවායන් පවසන පාරිදි මේ තරුණයා බොහොම ප්‍රජාතන්ත්‍රවාදය අගේ කරන තරුණෙක් ඒ වගේ මොහුත් අතිශම දක්ෂතාවයක් දක්වනවා පෝස්ටරාන්දින්න හැබැ මුහු කිසිම දවසික කිසිම කෙනෙකුට විරුද්ධව දල් කටක්වත් ගත්තු පුද්ගලෙක් නෙමේ. හැබයි මේ මිනිමරු කාලකන්නේ යුනිෆෝර්ම් ඇඳගත්තු. නිල මිනිීමරු මේ තරුණ අත්තඩ ගොට ගත්තේ, මිනිමරු ප්‍රසන්න රණතුන්ගේ ගෙදරට පහර දුන්නයි කියන කාරණේ. මිට්ටර්නි, ප්‍රසන්න රණතුන්ග කියන ාල්පාරු කාලකංඥගේ ගෙදරට, මිනිස්සු පහර දෙන්න බලපවව ප්‍රධාන හේතුව තමයි, ප්‍රසන්න රණතුංග විශේෂම නමමනිද. ගාල් මෝදර මිනිස්සුන්ට පහර දෙන වැඩේදි, ප්‍රසිද්ධියේ ක්‍රියාකාරී රාජකාරයක් ඉටු කරපු. බව මුලු ප්‍රදේශයම දැනගැන හිටිය. එගේ ප්‍රසාන්න රණතුන්ගලා ඉතිහාසය පුරාම කරේ මිනීමරුම් හොරකන් තක්කඩිකං කුපාඩිකක් ඒක ප්‍රසාන්න රණතුන්ග විතරක් න මේ ගේ මහයිකත් කරා රඩ රජීරණතුන්ගත් විශේෂම ගම්පා මහදි කරනේ විශාල නඩු ප්‍රමාණයක් තිබා බන්්ධර්ණයක වනවව වෙනුවෙන් රජීල කරපු මිනීමමරු. කහොමිතත් දොම්පෙ තරුණ අත්තඩනන්ගොට ගත්තට පස්සේ සිද්ධයට සම්බන්ධ තවත් තරුණයොක් කිහිපදනෙ අත්වඩට අරන්තියන. තුශාර සම්පත් කියයන තරුණයා අත්තඩංගොට අරන්ගන්න එනකොට. ඇවිල්ල තියන්නේ එක් නිලඇඳුමින් සැසුණු පොලිස් නිලධාරියෙක් සහ අනිත් සවියල්ම දෙෙන සිවිල් නිලධාරින්. මිට්වණ මේ කාලකන්නේ පාහර පොලිස් නිලධාරින් මේ තරුණේ අත්තඩංගු අරගෙන තියෙන්නේ හදීසි නීතිය පැවැති කාලිය තුළ. එනිසා ප්‍රදේශවාසීන්ට මේ කාලකන්නේ මිනිමාරූ. අඳදුරගැනීමේ හැකි ආාවක් ලැබිලන්න මෝ ගෙනීම සිදල තියෙන්නේෙ තමන්ගේ අයිංසම්මා විතරයි. කොහමතත් ඒ මව පෝචන පරිදි තමන්ගේ පුතා අත්තරගොට ගන්න තැන එක් හල කන්නේ පොලිස් නිියනිල් ධාරියෙක් ඉඳල තියෙනවා. මේ ආන්්ඩේ කුලි මිනිීමරෝ අල්ග සන්නදෝ මේ නිවසට ඇවිල්ලා මේ තරුණ අත්තඩංගොටාරගෙන එතනැදිම පහරදීම කරලා තියනවා. පහරදදීලා ඔව බිමදාගන ඇදගෙන ගිහිල්ල ජීප්පකට දාලා පයින් ගහල තියෙනවා ඒක මම දැකබලා තියෙනවා ඇසිදුටු සාක්ෂයක් විදියට. කොහමිතත් ඉන් පස්සේ මේ තරුණයට වෙච්චදේ මමට ස්යාගන්න ලැබිලන්නෑ හැබයි දනට තවරුවෙලා තියෙනනාරංචි මාර්ග අනුව දොම්පේ පොලිසිේදි තමයි මේ තරුණයා දෙට දිගෙන් දිගටම පහරදිීම සිද්ධ වෙලා තියෙන්නේ. එත්තොරනි මේ කාලකනි හාල්පාරු මිලීමමරුකු කල්පනා නොකරණයේ තමයි, මු මේ ඉනිිෆෝර්ම් අඳින්නේ උන්ගේ දරුවන්ට කණ්ඩබොන්න දෙන්නේ, කොටින්ම තමන්ගේ දරුවගේ බඩවිත ප්‍රකින්නේ මිනිීමරු ආණ්ඩුවනෙමෙයි මේ රටේ බදු ගෙවන ජනතාව කියන කාරණි. ඒනිසා ඔය තුවක්කුත්තුවල් තුරුල් කරන්නඉන්න ඔ බයනෙත්තු තුරල් කරං ඉන්න මේරට අයින්සක මිනිස්සුන්ට කඳු ගැස් ගාන කිසිම නිලධාරය කල්පනා කරන්න නෑ. මේ ොතේ මේ මිනිස්සුත් සටන් කරන්නේ හැමෝගම අයිතය වෙනුවෙන් මිසක් එක කාගේ අයිතය වෙනුවෙන් නෙමෙයි කියන කාරණෙ. කාලකන්න නිලදාානින්. ඒ අයින්සක අම්මටත් තල්ලු කරලා එක පහරක් ගහල තියෙනවා තමන්ගේ දරවා බේරගන්න දරපුූ සහේති. ඉන් පස්සේ අදාලා අ. තරුණගේ මව අහල තියෙනවා ඇයි මහත්්‍යයෝ මගේ පුතාාරගණනියන්න කියලන ප්‍රශ්නිි.ඒ වෙලාබේ කාල්ලකන්නේ පොලිස්නල් ධරරිං කිසි දෙයක් පැහැදිලි කරලා නෑ. ඉන් පස්සේ මේ කාලකන්නේ ඒ මුළුගේම පෙරලල තියෙනවා විශේෂම මේ පහරදිීමට ගෙනනිච්චයි කිසියම් දෙයක් තියෙනවා දැයි කියලා හොයන්. හෙම තමයි ඔවුන් ඒ තරුණ ැගෙන තර තුෂාර සම්පත්තියන තරුණයගේ මවට ප්‍රකාශ කරලා තියෙන්. මව කියන පරදි ඒ නිවැසේ කිසිම දෙයක් තිබිල නෑන්. හැබැයි පොලීසිය, න් පස්සේ මමට කියලා තියෙනවා පුතාබලන්න ඕනෙනං දොම්ප පොලිසිට වරෙන් කියලා හැබැයි දොම්ප පොලිසිේ මේ තරුණයක් නෑ. පොලිස්ථානයට සම්බන්ධ සිවිල් නිලධාරය ප්‍රකාශකන්න පාරිදි ඒ රාත්‍රිය මේ තරුණයාරගෙන ගේල්ලා හොඳටම පහරදිලා තබත් ඇගේ නම් ලයිස්තු හල තියනවා. විශසම මුන්ට ඕන් වෙලා යෙන්නේ මේ තරුණයා ලවා ගිරෙවක් වගේ අනිත්මිනිස්සුගේ නම් කියවගන්න හැබැයි මේ තරුණයා කිසිම නමක් සඳහන් නොකිරීම නිසා මෝට දිගෙන් ටිගටම පහර දීලා තියෙනවා. ඉන් පස්සේ මේ තරුණයා සිහිසුන්ම ඇදවැටනට පස්සේ එතනට ඇවිත් තියෙනවා එතැන හිටපු තරුවක් ගහපු නිලධාරියක්. ඒ තරුවක් ගහපු නිලධාරිය කිසි ආකාරෙක ආණ්ඩුවට කඩ යන පහරයක් කියලා තමයි අපට තොරතුරු දීපු පුද්ගලයා කියන්නේ. කොහොම මෙතාත් ඒේ තරුව ගහපු මීහරකා මේ තරුණයටට බිම්බල්ල හිටපු තරුණයටට තවත් පහරදිමෙන් අනතුරුව එතැනට සම්බන්ධ ඉහළ නිලධාරිියෙක් උපදෙස්්දීල තියෙනවා, මේකට දැන් අමාරුයි මුව ඉස්පරිතාල ගිෙන අන්න වෙනවායි කියල්. අන්නේ වෙලාවේ එතැන හිට පාන නිලධාරෙන් කියලා තියෙනවා සර් පේන් අනේද රපුක්ඛනෙදි කාපු පරිපපු මෙන්න මේක කොහෙටහරිදාල අපි ඩන්නන්නෑවගේ නිකගින්දිමයි කියට. අන්නේ ඒවෙලාවෙ තමයි මේ පලිස් නිලධාරිම් මේ අහිංසක තරුණයාව ගහලා බදන්වා ගම්පා ප්‍රදේශයේ පස්කපන තැන් තියෙනවා අන්න වගේ තැනකටගල්ල එතැනින් පල් හැටදාලා තියෙනවා. ඉන් පස්සේ මේ තරුණයා මේමෙනුකට මොගේ දේහ පොලිසියමගේ මතමයි හොයාගැ රෝහලට ගෙන හින්තියන්නේ ගෙඩිඉන්ටැන් පරෝහල්ට බාරදී සඳහන් කරලාතියෙන්නේ මේ තරුණයා ඇද වැැටීමෙන් ිය ගියයි කියනෙන කාරණ මිටවෝනි උබදාන්නවා අපේ රටේ නඩු තාම් දුරන්ගේ බඩු තාම් දුරන්ගේ. අපේ රටේ සාමාන්‍යෙන් අධිරන වෛද නිල්ධාරින් කන පුද්ගලයොත් සත පහකට විශ්වාස කරන්නට බැහ ඔබට මාන්තක ඇදී. ජුඩීන් පහරදිීල ගාතනය කරට පස්සේ අපේ රටහිටපු කාලකන්නේ අධිකන්නේ නෙල්ධාරී වෛද්‍යවරයා ඒ මරණය සඳහන් කල තිබුණේ ස්වාභල්ක මරණයක් හැට එෙමනැඇතම් කාබන් ඩැෝක්සයිට් වහනය වීමනිසා සිද වුණු මරණයක් හැටියට ඒමනත්ව එක මනිීමේරුමක් දිියයට සහන් කරල තිබුණෙනෙන. ඒ කාලකානයෝ බයි්වරයා පහුගේ කාලෙ සයිටම්ම කැතුල තිබුණු තැනක හොයාගෙන තිබුණ තජුඩීන්ගේ ඇත වගේ නැතං. පකුඇතිමුණු බිඳරුණු අස්ති වගයක් හු හොරකංකරං ගහිහලා සයිටම්ම කැතුලේ තියාගෙන දර. හොමතත්ම කාලකන්්්‍ය මේවනකට ජීවිතුන් අතරන්නෑ. මෙන්න මේ වගේ දේවල් තමයි සිද්ධවෙන්නේ. එනිසා ඒරට යහිංසගේකුට සාධාරර්ණයක් බලාපොරොත්තු වෙන්නට බෑ. පොලිස් මාධ්‍යප්‍රකාශසකය අ එෙමන අත්තන් අපපේරටඉන්න පොලිසිේ ගිරාපෝටකයා ආන්ඩුව අවශ්‍යතාාව ියලද කියන හල් පවරවා මේම වනකට විශේෂ නිමේදනය නිකුත් කන්න තියෙනවා. ඌ කියන පරදෙයි ඊයේ දිනය වෙනමිට. ර දෙදේ තියක් අත්ත අඩුගටාරගෙන තියෙනවා. මේ දෙසියතියෙ හැට අටක් ක්‍රිමාණ් කරලා තියෙනවා. එහමන තම් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මේ තරුණයගේ හැත්ත එකත් බස්නහිර පලාාතට තමයි අයිති. තවත් හතලිස් තුනක් දකුණු පලාාති. මධ්‍යම පලාාතයේ තරුණයෝ දා හතත්කුත් එවගේම වයම්ඹ පලාතේ තිස් හයකුත් උතුරුමැද පලාතේ හතලිස් තුනකුත් සබරගමේ දහතුනකුත් හැටියට තමයි මේ වෙනකොට පාලාකැනිින්. මිනිමාරු පොලසිය සංඛ්‍යාලයකන දක්වන් එබිතරක් නමේ. මේ වනකටේ ගිරාපෝතක ඇල්ලීමක් කරලා තියෙනවා. නම්බෙනදා සිදධියට සම්බන්ධ චාරූප රසක් මේනුකට මාධ්‍යයට නිකුත් කරලාවෙන්න මේ ඇය හඳුල ගන්න උදව කරන්නයි කියන කාරණය. මිට්තුරණේ ආන්ඩුුව පෙන්න්නන්නට හදන්නේ මුන් නම්බනිද ප්‍රහරය දැනගෙන හිටේ නැහැයි කියන කාරණි. හැයිඒ එක පට් පල් බොරු බව මෙවර සති අන්තයකන අදපුුවක් පළමුුණු ඉංග්‍රීසි පුවත් පත්වල. ශෂම සඳහන් වෙලා තිබෙන විශෂම ටाइම් පත්තරේ එක්තර දේශපන් ලිපිකරුව කියල තියෙන දීර්ග ලිපියක සඳහන් කරලා තියෙනවා කොහොමද මේ ප්‍රහාරය සැලසුම් කේ. විශේෂම ඒ සාග්චාවට පළත් හතරක පරාජපක්ෂට කිට්ටුම හතර දෙනෙක එකුතුලා කතා කරලා ඉන් පසේු විශෂම පොළුවගේ දේවල් කොහොමද මවන්ග කටත් දුන්නේ. අවශ්‍ය ප්‍රහාරය සැලසුම්රේ කොහොමද කියන කාරණ. ඉන් පස්ස මේ අදාල ප්‍රාරය සම්බන්ධං. ම ග ත් කියන ට ුන් දැග හිට න ුද්්‍යන්ස දැග ඉඳලත් නෑ. හැබයිඒ ොරුව කියනක සන්ඩ යිම් ර්තාව ස ඳහම් ලාතියන. ඔො ොම පහැදිලුව පෙන්න ඒවර්තා කරු. මේ අදාල සිීද්යේ රාජ්‍ය බුද්්‍යාන්ස විසි. ඒය විසි හතරකට කාලින් අදාල රාජ විශේෂම කමල් ගූරක්නට දැනුන් දීලතිබෙනවා ඒවගේ ගෝටාබට දැනන්දීලතිබෙනවා. මේ වෙනකටයි වෙලාතිබෙන කරනු අනුම, රාජපක්ෂට බොහොම පැහැදිලිව මේ රටේ ආරක් සව බාර ඉහල නිෙල ධාරින් කීපදනෙ උපදෙස් දීල තියෙනවා. සර් මේ වැඩේ වෙන්න දෙෙන්්ඩෙපා මේක පාරාවලල් ලක් වෙන්න පුළුවන් කියන කාරණී. යමතත් මේ පහරදිම ගොහොම පැදිලිව මල් ගූරත්න ැනුවත්ව, ගොටබේගේ ආශර්වාදිෙන් වඋනා කියෙනෙක තමයි, ඒ පුවත්පත් වාර්තාවෙයි. තුරු සහිත වවදක් පලාත්තිබෙෙන් මිට්වරල් මේ මහොතේ රාජ පාක්ෂලා ඒ පැත්තකින් උන්ට විරුද්ධ වෙන්න හැම කෙනෙක්මත් දඩේමටලක් කරමින් ඉන්නවා. මේ සදාමන් අලුත්මූ පෑ හැටියට Lල්ට බීතිකාාවක් නිර්මාණය කනමින් ඉන්නවා. මේ කුපාලි වැඩේට ඉන්ජාවේ සමහරමාධ්‍යාතනලත් උදව්ව ලැබෙමින් තිබෙන. ඔබදකින්නට ඇති මේරට සමහර එක්. යින් ජනප්‍රියකරපු ගීතරුන් ්‍රාජ පක්ෂලගේ ඇට තලන බඩු නිර්මාණය කර මේවැැහැදුවත් ඉන්ද්‍යාවතිබුණු සමහර රේටිංක් ආයතන. ඒවගේ ගොම් බඩු හදපු මේ රේටිංක් ආයතනමගේ ආයතන ඉන්දාවේ ඕන තරන්තියෙන. අන්නේ ආයතන මේ වෙනකොට නැති බීතිකාවක් නිර්මාණය කරලා Lටය නැවතබතාවක් එලියට එනමයි කිය මිනිස්සුන්ගේ මානසිකත්වය හදලා නැමතවතාාව ක්‍රාජපක්ෂලට මේරටේ සෙල්ලන් කරන්න අවස කරන වපසරිය නිර්මාණය කරන්නට උත්සාහ කරනම්. එය අතරතුරේ විපක්ෂය ඉන්න සමහර බඩගෝස්තරභාරි පාහරයෝ මේ බඩයන ආන්ුවට ඇගිල්ල ගහලා මේ බඩයනෙ කැනමත්වන්නට උත්සාහරනවා. මිටර්නි සමාජයක් විජයටාපීන්නේ මේ වෙන පොට තාපයට හේත්තු වෙලා. එනිසා අපට අද විකල්ප දෙගක් නෑ. එක්කො අපි පෙරලා පහර දෙෙන්වුවනේ එහෙම නැත්තං අපට මරණේ තෝර තෝරගන්නට සිද්ධේනවා. එනිසා මේ නිශ්චතමහොතේ මොලේ කල්පනා කරලා මේ කාල කන්න ාල් පාරු ආණ්ඩුව ගෙදරයවන්න පුළුවන්. මේ කාල කන්නේි රට විනාසකරපුු පාහරයන්ට දඬුවන් කරන්න පුළුවන්. හොරකංකරපු හැම සතුයක්ම අයකරගත හැකි. ඒ සඳහා සැලස් මැඇති සමාජ දේශපාලන කණ්ඩෑමක් සමගෑ. අප pe नी र्ग जै බට सीपाත් කරමින් ම ඔබෙන් සमुගන් ඔබ සැට् जायt